සුභ සන්ධ්‍යාවක්. වැඩම වදාළ අතිපූජ්‍ය තල්ගමී සුධීරන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. මෞලවීතුමනි, පූජක උතුමනි, අද දින සැප්තැම්බර් 14 මේ මීරිගම පුරවරයට ඉතාමත් සුවිශේෂී දිනයක් වෙනවා නොඅනුමානයි. මන්දයත් අපේ සහෝද අනුර දිසානායක සහෝදරයාගේ ජය තහවුරු කරන අවසාන ජනරැලි කීපේ මීරිගම නගරය පුරවන්න පුළුවන් වීම අපට ලොකු වාසනාවක්. පුරා වසර 74ක දේශපාලන ශේෂපත්‍රය මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. ඒ දේශපාලන සංස්කෘතිය නිසා අපට උරුම වුණේ පසුතැවීම හා අපේක්ෂා බංගත්වය පමණමයි. ඔවුන්ගේ ඒ අසාර්ථක දේශපාලන ක්‍රියාවලිය නිසා අපේ රටේ සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය, ආර්ථික, සමාජමය හා දේශපාලනමය වටපිටාව වැටෙන්න පුළුවන් පල්ලහැම තත්ත්වයට වැටිලා ඉවරයි. අද විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ගත්තහම ජීවත් වෙන්නේ අපේක්ෂා බංගත්වය මුල් කරගෙන විශාල පීඩනයක. ඇයි තරුණයාට එහෙම රටක් හිමි වුණේ? කාගේ වරදින්ද? ඒකට හේතුව සහෝදරවරුනි, අපේ තරුණ පරම්පරාවට ප්‍රමාණවත් හා විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමේ හැකියාව මේ පාලකයෝ අඩාල කරලා තියෙනවා. ඒ හේතු කොටගෙන ඔවුන්ට රැකියාවක් ලබා ගැනීමේදී විශාල ගැටලු වාසියට පැන නගින නිසා ඔවුන් අපේක්ෂා බංගත්වයට පත් වෙලා අද ඉතා විශාල පීඩනයකින් ජීවත් වෙනවා. මේ පාලකයෝ තරුණයාගේ විරකියා ප්‍රශ්නයට උත්තරයක් දෙන්න සමත් වෙලා නැහැ. තරුණ ගැටලු වලට ස්ථීරසාර විසඳුමක්, සස්ටේනබල් සොලියුෂන් එකක් දෙන්න කවදාකවත් ඉදිරිපත් වෙලා නැහැ. සහෝදරවරුන්ට කියන්න කැමති, අද අපේ රටේ විරකියාව මනින නිර්ණායකය මොකද්ද කියලා. කුමක් යම් පුද්ගලයෙක් සතියකට පැයක කාලයක් කුමකෝ ආර්ථික කටයුත්තක නිරත වෙනවා නම් ඒ පුද්ගලයා රැකියාවක් කරන්න එක හැටියට ගණන් ගන්න. එවැනි නිර්ණායකයන් තුලින් සැබෑ විරකියාවේ තත්ත්වය මනින්න පුළුවන්ද? ඒක කවදාකවත් කරන්න බෑ සහෝදරවරුනි. ඒකට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව තරුණ තරුණියන්ගේ ගැටලු, අධ්‍යාපනය සම්බන්ධ ගැටලු, නවීන තාක්ෂණය හා විද්‍යාව සම්බන්ධ වීමට ඇති අපහසුව වෙනු කරුණු කාරණා හොයලා විසඳුමක් සපයන්න ඕනේ. සමහර පාලකයන්ට කියන්න පුළුවන් සරලව ආස හිතෙන උත්තරයක්. රැකියා නැති තරුණයෝ 10,000 තෝරගත්ත, විදේශ රටවල දරවත් තරුණියන් 10,000 තෝරගෙන සම්බන්ධ කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. එහෙම විසඳන්න බෑ සහෝදරවරුනි. අපි එහෙම නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳන්නේ. අපි මේ තරුණයාව හඳුනා ගන්නවා, තරුණයාගේ හැකියාව හඳුනා ගන්නවා, ලෝකයේ රැකියා වෙළඳපොළට ගැළපෙන පරිදි තරුණයාව නිර්මාණය කරනවා. අන්න එහෙමයි අපි තරුණයාගේ විරකියා ප්‍රශ්නෙට විසඳුම් දෙන්නේ. විරකියාව පමණක් නෙවෙයි, අද මද්රාය වලට ඇබ්බැහි වීමට තියෙන හැකියාව, ඒක තරුණ පරම්පරාවද ගිලගෙන හමාරයි. මේ සියල්ල පදනම් කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ජාතික ජනබලවේග ප්‍රමුඛ NPP Youth කියන සංකල්පයෙන් අපි තරුණයන්ට තරුණ ප්‍රඥප්තියක් ඉදිරිපත් කරලා දිනවා. ඒක තමයි ගිය 8 වෙනිදා සුබදාස ක්‍රීඩාංගණයේදී අපි හෙළි දැක්වුවේ. තවත් මේ සමාජයේ දැනෙන ප්‍රශ්නයක් තමයි ජාතිවාදය. මේ ජාතිවාදීන් හැම විටම බැටගන්නේ ජාතිවාදය සඳහා යොමු වෙන්නේ තරුණ ප්‍රජාව. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, එතෙක් පැවති පාලකයන් තමන්ගේ පාලනය ලබා ගැනීමට හෝ පාලනය පවත්වා ගැනීම සඳහා ජාතිවාදය යම් පමණකින් හෝ අඩු වැඩි වශයෙන් පාවිච්චි කරා. පහුගිය යහපාලන කාලයේදී අපිට මතකයි, එයාලා ගෙනාවා සිංහල මුස්ලිම් සමාජය දෙකට කරගන්න ප්ලෑන් එක. එයාලා ගෙනාවා වඳ කොත්තුවක්, එයාලා ගෙනාවා වඳ ඇඳුම්, වඳ දොස්තර කෙනෙක්. එහි මිලේච්ඡත්වභාවයේ උච්චතම අවස්ථාව තමයි අහිංසක පිටුනු වැසියන් 300කගේ ජීවිතය බිලිගත්ත පාස්කු ප්‍රහාරය. ඔවුන්ගේ දේශපාලන ඉලක්කය සඳහා ඒ ඝාතනය ඔවුන් ක්‍රියාත්මක කරා. ඔවුන් මේ ඉලක්කය ජයගත්තා.
ඔවුන් හැමදාම පාවිච්චි කරේ අධිරාජ්‍යවාදීන්ගේ divide and rule වෙන්කර පාලනය කිරීමේ න්‍යාය. අපි ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ රජය කරන්නේ සිංහල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි සියලුම ජාතීන් ඒකරාශී කරලා මේ රට ගොඩනගන එක තමයි. අපි බෙදාවෙන් කරන්නේ අපි එකතු කරලා මේ රට ගොඩනගනවා කියන එක තමුන් නැසෙලාට ඉතාමත් ගෞරවයෙන් කියන්න කැමති සහෝදරවරුනි. මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපගේ මුස්ලිම් සහෝදර ජනතාවට යම් කාරණයක් මතක් කරන්න කැමති. சகோதரர்களே, சென்ற 2018 ஆண்டுகளில் திகன நகரிலிருந்து ஆரம்பித்த இனவாத கலவரங்கள் உங்களுக்கு எல்லாரும் நினைவிருக்கும் என்று நான் விரும்பி நினைவு கூற விரும்புகிறேன். அன்று எங்கள் சகோதரிகளுக்கு ஒரு அபாய உடையை அணிந்து எங்கேயும் செல்ல முடியாத ஒரு நிலை இருந்தது. அதற்கான அன்று அரசாங்கமான யகபாலன அரசாங்கம் என்று வித முடிவும் எடுக்கல, ஒரு பதில் ஒன்று தரல. ஆனால் இன்றைக்கு அன்று முஸ்லிம்களுக்கு எதிராக புத்தகங்கள் வெளியிட்ட பாட்டனி சம்பிக்க போன்ற இனவாதிகளும் முஸ்லிம்களின் பாதுகாப்பாளர்களாக கூறிக்கொள்ளும் ரவுஃப் ஹக்கீம், ரிஷாத் பத்ரீன் அவர்களும் வெக்கமில்லாமல் இன்று ஒரே மேடையில் அரசியல் செய்து கொண்டிருக்கிறார்கள். எல்லா இனமும் ஒன்றாக ஐக்க வேண்டிய ஒரு நாடு உருவாக்கும் திட்டம் தேசிய மக்கள் சக்திக்கு மாத்திரமே உள்ளது. அந்த கனவை நிறைவேற்ற வேண்டும் என்றால் எதிர்வரும் ஜனாதிபதி தேர்தலில் அனுர திசாநாயக் அவர்களை எங்கள் நாட்டு ஜனாதிபதியாக நாங்கள் தேர்ந்தெடுக்க வேண்டும். அபி பலாபுரத்துன ஏ ரட ஏ சங்கிந்தியாவ மே ஜாதி ஏகமுத்துவ சாய்த்த ரட கொடனகன்னே அபி எப்ப கபெல்லா வடகரணவா அபி ஏ பலாபுரத்துன மகா ஜனதாவோட வகையின ரட மகா ஜனதாவோட வகையின ஆண்டு புரவசியாட்ட வகையின ஆண்டு மே லபன விஷயக்கணிதனை பசே மே மா பொலே யதார் நிபாட் பத் கரணவா ஏக தேகக் நே ஏக அனிவாரம் கரணவா ஏ சந்தஹா யோத சக்திய யோத தைரிய லவிந்த உபசம அபியசமட பார்த்தனா கரணவா அன்று திசனக சகோதரரே ஜெயவா மாலிவோட ஜெயவா மே மாத்ருபூமிர் ஜெயவா கிமி பைவஜன் சொல்பே மார்சாங்க